සමන සමය 25 වන සතිය බ්‍රහස්පති දමනය කිරීම. සියල්ල නිස්සාරය සියල්ල නිස්සාරය හැම දෙයම නිස්සාරයයි ධර්ම දේශකයා පවසයි. මගේ ආදර ප්‍රමාන්තයන ජීවිතය අනිත්‍ය බවය. නිස්සාරය කියන වචනය හිබරු වචනයෙන්නේ හබෙල් හබෙල් කියන වචනය. හබෙල් හබෙලි හබෙලෙන් කියල කියන්නේ බ්‍රෙත්. එම නැත්තම් හුස්ම කියන එක. දැන් හුස්මේ හුස්මට හුස්මක් තිබුණොත් ඒක කොච්චර අනිත්‍යයිද? ඒකයි හබෙලින් කියන වචනේ තේරුම. දැන් මේ නිස්සාර ජීවිතයේ නිස්සාරකම. ඒතර ජීවිතයේ සාරය මොකක්ද? ජීවිතයේ සාරය තියෙන්නේ හරය තියෙන්නේ ජීවිතේ නිර්මාතෘ තුලයි. ඔබ මැවුම් කරුවානන් තුලයි මැවීමේ තේරුම තියෙන්නේ. එතකොට මැවීම දන්නේ නැහැ තේරුම මොකක්ද කියන එක මැවුම් කරුවානන් නැතුව. අපි ඕන නිර්මාණයක් කරන්නේ නිෂ්පාදනයක් කරන්නේ ඒ නිෂ්පාදනය තුළ අරමුණක් තියෙනවා නිෂ්පාදකයාට. එතකොට ඒ නිෂ්පාදකයාගේ අරමුණෙන් කැඩිච්ච මොහොතේ ඒ නිෂ්පාදනයේ තේරුමක් නැහැ. ඉන්නම් වාලිදි තියන්නම් වාලිතියයි. කරන්නාලි වාලි කරයි. එතකොට ජීවිතේ නිස්සාරකම තීරණය කරන්නේ ස්වාමීන් වහන්සේට ඇති කනෙක්ෂන් එකේ සම්බන්ධතාවයෙන්. ඒ සම්බන්ධතාව කැඩිච්ච මොහොතේ ඔබගේ නිස්සාරවත්කම නැති වෙනවා. මිනිසාගේ ශ්‍රමයෙන් මුළු මිනිස්ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් නැද්ද? එක පරපුරක් පහවැයි තව පරපුරක් මති වෙයි. ඒත් මහ පොළොව සදහටම පවතී. හිරු දාවේ හිරු බැසයයි ඒ උදා වූ තැනටම යලිදු වහා පැමිණේ. සුලඟ දකුණ බලා හමයි සුලඟ උතුර බලා හමයි ඒ කැරකි හමයි වටරවුම් මෙහි හමා ගොස් නැවත මුල් තැනට පැමිණේ. සියල්ල ගංගා මුහුදට ගලා බසී ඒත් මුහුද පිරෙන්නේ නැත. ගංගා නික්මා තැනටම නැවත වතුර යයි. මගේ ප්‍රමාන්තෙනි ද මේ කැරකෙන චක්‍රයේ විෂම චක්‍රය ඇතුලේ අතරමඟ කී දෙනෙක් ඉන්නවද? දැන් හරිම තේරුම තියෙන්නේ ඒ සම්බන්ධතාවය තුළයි. එතකොට මේ හැම දෙයක්ම නිස්සාර වෙද්දී යසායා 57:10 කතා කරලා කියනවා උනාසගේ ප්‍රේමය තිරපම වෙනස් වෙන්නේ නැහැ කියලා. පොළොව කම්පා වල මොහොත දෙබෑ වුණා උනාසගේ තිරපම වෙනස් වෙන්නේ නැහැ. මතය 5:18 කතා කරලා කියනවා අහස පොද වුණත් පොළොව දෙදරුවත් උනාසගේ වචනය වෙනස් වෙන්නේ නැහැ කියලා. විවස්සාවලින්ගේ පාපිලක ඇසිලකත් වෙනස් වෙන්නේ නැහැ කියලා. එතන මේ අනිත්‍ය ලෝකේ නිත්‍ය වූ ස්වාමීන් වහන්සේගේ වචනේ ගැඹුර. එතන ඒ ජීවිතවල තේරුම නැති වෙන්නේ ඒ සම්බන්ධතාවය නැති වුණාම. දැන් ඔබ ස්වාමීන් වහන්සේ මේ ලෝකෙත් එක්ක ඒ සම්බන්ධතාවය තියාගත්තේ වචනය හරහා. ඉන්දිරෙක් බැටළු රැලක් එක වගේ. උන්වහන්සේ දසපනත හරහා ඒ සම්බන්ධතාවයට ආව ගත්තා. ගිවිසුමක් හරහා. එතන සම්බන්ධතාවය ඇතුලේ ඉන්න සින් සම්බන්ධතාවයේ වචනේ හරහා ඒ සම්බන්ධතාවට ආවයින් පස්සේ ඒ වචනේ හරහා කතා කරා. දසපනත් කියන්නේ මේ වචනය. ඒ වචනය රචනෙල් කීකරු වීම මතට තමයි සම්බන්ධතාවය ඇති වෙන්නේ. දැන් මෙතනදී මගේ ආදර ප්‍රමාන්තනේ ඒ වචනය ඇහෙන තැන ඉතින් දිවසිවරයක් කියලා කියන්නේ වචනේ කතා කරපු කෙනා. අද අපි දකින්නේ සුවිශේෂයේ හෙරෝද් මොනතරම් කාලකන්ණි නිස්සාර ජීවිතයකට වැටුණා. යුවරජ හෙරෝද් උන්වහන්සේ කළ සියල්ල අසා අතිශයෙන් වියවුල් විය. එසේ වූයේ ජොහන් මලුන් කෙරෙහි උත්තාන වී යැයි කියාත් සමහරුන් එලියා 15 කියාත් සමහරුන් පෙර සිටි දිවසිවරයන්ගෙන් කෙනෙක් උත්තාන වී කියාත් කියන බැවිනි. පිට හෙරෝද් මම ජොහන්ගේ හිස දැමෙමි. ඒත් මට සැලවිය ඇති මේ බඳු දෙය කරන මේ තැනැත්තා කවරෙක් දැයසි. උන්වහන්සේ දැකීමට වෑයම් කළේ. දැන් හෙරෝද් මේ ජීවිතයේ නිස්සාර වෙන්නේ හෙරෝද්ට කතා කරපු වචනේ ස්වාමීන් වහන්සේගේ සාවක ජෝන්තුමයි. සාවක ජෝන්තුමා ප්‍රබලව පිලිප් කියන හෙරෝද්ගේ සහෝදරයාගේ බිරිඳ හෙරෝදියස්ව තියාගෙන ඉන්න එකට ඒ හිවලට ගිහිල්ලා කියන්නේ කියලා කෙලිම කියනවා. හෙරෝද්ව ඒ සාවක ජෝන්තුමා අභියෝගයට ලක් කරනවා. බරපතල විදියට. එතකොට ඒ අභියෝගයට මුලිමෝ කරන්න මොකද ඒ වචනේ හිර කරනවා. හෙරෝදියස් මේ තරහත් එක්ක සෞජ්‍යවත්ම කොහොම හරි මරණවාම කියන තැනක තමයි හිටියේ. යකාගේ අරමුණත් එක්කයි ඔබගේ අරමුණ නැති කරන්නේ. ඒ නැති වෙන තමයි සියදී විහානි කරන්නේ. මැරිච්ච ඇටක සැකලි ආයක් වගේ ජීවත් වෙන්නේ. යකාගේ අරමුණ එතනයි තියෙන්නේ. ඔබගේ ජීවිතේ නිස්සාර කරන්නේ. දැන් එතනදී දැන් ඊතර මොහොත හරි මොහොතෙද්දී
හෙරොද්ගේ උපන්දිනයේදී ශලෝමි හෙරොදියස්ගේ දුව මනතර පිනවන නර්තනයකින් පස්සේ අවශ්‍ය දෙයක් කියද්දි හෙරොද් හෙරොද් කියවම රටින් භාගයක් කොලත් ඉන්න දෙන්නම් කියද්දි මනතරම් මෝඩ තීරණයක්ද නැටුමකට දෙන්නේ යක්ෂයාට රටින් භාගයක් නෙමෙයි සාවජවන්තමගේ හිස එතන සාවජවන්තමව හිස ගසා දානවා කඳෙන් හිස වෙන් වෙනවා ඇත්තටම කඳෙන් හිස වෙන් වෙන සාවජවන්තමගේ නෙමෙයි හෙරොද්ගේ ජීවිතේ අරමුණෙන් කැඩෙනවා සාවජවන්තමා ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ ශාරීරිකව හිස වෙන් වුණා ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙලා හිටියා ඒ සම්බන්ධකම නැති කරන්න කාටවත් බෑ ඔගේ ආදර ප්‍රේමන්තේ ඒ මහා ගැඹුරු අත්දැකීම තුළ සාවජවන්තමාගේ ජීවිතය ඒ හඬ හෙරොද්ද නැති වෙනවා වැරදි කියන හඬ ඇහෙන තැනක් නැති වෙනවා ඇහෙන තැනක් නැති වුණාන් පස්සේ මොන තරම් කාලකන්ණි වෙනවද තේරුමක් නැති වෙනවා ජීවිතේ නිස්සාරයි විස්සාරයි කියලා කියන තැන එතකොටයි සම්බන්ධතාවය ස්වාමීන් වහන්සේගෙන් වෙන් වෙලා කැඩිච්ච තැන ජීවිත කොච්චර නිස්සාරයි ස්වාමීන් වහන්සේගේ මවුන් කරුවා නම් මොන ස්වාමීන් වහන්සේගෙන් ඔබ වෙන් වෙන තැන මතතර නිස්සාරයි එනිසා ඒ නිස්සාර කමත් එක්ක ස්වාමීන් වහන්සේ ඔබව මාව ඔබ මට අරුතක් දෙන්න ඒ හඬ වචනේ හරහා සම්බන්ධතාවයකට අර්ථ දෙනවා ඒ හඬත් එක්කයි ඒකත් අපි කතා කරලා කියන්නේ මගේ ප්‍රමන්ත්‍රි මේ නිස්සාරකමේ තේරුම හැමදේම වෙහෙසගෙන සනසුලිය ඒ කියන්නේ මකල නොහැකි වෙහෙසකි දැකීමේ නැස තෘප්තිමත් තෘප්තිමත් නොපැමිණේ ඇසීමෙන් කලන තෘප්තිමත් නොපැමිණේ මතු ඇතිවන්නේ පෙර තිබුණු දෙමය මතු කරන්නට තිබුණේ පෙර කළ දෙමය ආදර ප්‍රමන්ත්‍රි දැන් හෙරොද් ජීවිතේ බලන පාපය පාපය කියද්දි හෙරෝදියස දකිද්දි දැන් දැකලා ඇති වුණාද විවාහගතයි කියලා තෘප්තිමත් වුණාද මොන තරම් කාලකන්නේ තැනකද යාලා නතර වෙන්නේ ජීවිතේ නිස්සාරකම තියෙන්නේ ඒ පාපයත් එක්කයි සම්බන්ධතාවය නිස්සාරකම නෑමගේ ප්‍රමාන්තනි මතු ඇතිවන්නේ පෙර තිබුණු දෙමය මතු කර තිබෙන්නේ පෙර කළ දෙමය මෙමුළු මිනිස් ලොවේ කිසිම අමුතු දෙයක් නැත මෙන්න මේ අමුතු දෙයක් කියයි මිනිසුන් කියති ඒ එය අප උපදින පෙර සිදු වූකි යට ගිය දවස සිදු වූ දෙය ගැන අමතකක් මතකක් නැත මෙතෙන් සිදු සිට සිදුවන දේ ගැන මතු දවසේදී මතක නොවනු ඇත මගේ ප්‍රමාන්තෙනි ඉතින් මේ නිස්සාර ජීවිතය තුළ අනිත්‍ය ජීවිතවල නিত্য වචනය අයිති කරගන්න ඒ වචනේ ඔබව ගොඩනගන්නට ඕනේ ඔබ සම්බන්ධ කරන්නට ඕනේ ඔබ ආලෙප කරන්නට ඕනේ ඒ වචනේ හරහායි සම්බන්ධතාවය තියෙන්නේ ඔබගේ ජීවිතේ තේරුම නැත්තේ ඔබට ඩිරෙක්ෂන් එක නැති වෙච්ච වෙලාවේ හෙරොද්ද තිබුණු එකම වරද දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ හෙරොද්ද කතා කරපු එකම වචනය සාවජවන්තමයි ඒ හඬ නැති වෙනයින් පස්සේ ඔබගේ ජීවිතේ ඉබාගත වෙන බව දැනගන්න ඔබගේ ජීවිතේ නන්නත්තර වෙන බව දැනගන්න නිසා මගේ ප්‍රමාන්තෙනි හැම දෙයක්ම නිස්සාර වෙද්දී නිස්සාරන ලෝකෙම දේ උන්වහන්සේගේ සම්බන්ධතාවය ඒ වචනෙට ආදරය කරන්න ඒ බැඳීම හොයන්න දවසේ ඔබට හිතනවා නම් ඔබට තීරමක් නැති කෙනෙක් කියලා ඔය කරන්නම් වාලි කරන දේවල් කරන්න වෙන්නම් වාලි වෙන තැනක ඔබ ජීවිතය අතහැරලා නම් අපරාධේ ඒ නිසා ස්වාමීන් වහන්සේට බද්ධකම හොයන්න අත්ත මිදි වලට සම්බන්ධ වෙන වගේ සම්බන්ධ වෙන්න සාහරේ ගලන එක ඉබේටම වෙන බව අයිති කරගන්න ස්වාමිනාසේ ආරාධනා කරනවා එනිසා ඔබගේ ජීවිතයට තේරුමක් නැතන කාලකන්නිකමට හේතුව වෙන කවුරුත් මේ ඔබමයි ඔබගේ සම්බන්ධතාවය කැඩීමයි එනිසා ඒ ගැඹුරු අත්දැකීම තුළ ජීවිතයේ අරුත තියෙන්නේ ජීවිතයේ මවුන් කරුවා නම් තුරයි මැවීම මවුන් කරුවා ගන්නේ වෙන් වෙන තර ඒක ජීවිතයේ මැවීමේ තේරුම නැති වෙනවා එනිසා ඒ මවුන් කරුවා නන්ටම බද්ධ වෙලා සම්බන්ධ වෙලා ජීවත් වෙන්න අද වචන අපට ආරාධනා කරනවා ආමෙන් Just be nice.